Berarti dan bisa. Hai Bu Bangsa. Nama sambandha ne obudi api vinadi dekas kedemu. Ha sir. Hai Bu Bangsa. Bin sara oya ke mic ko off karega na mujhe sath jaate hai na Sir, 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 sir,
එහෙම ලකුණු දීලා කරගන්න පුළුවන් දෙකට පේපර් එකක් දාන්න අනිවාර්යයි නැත්නම් ඒක වැඩක් නෑ මෙච්චර මේ මහන්සි වෙලා නේද අපි කොච්චර කට්ට ගියාද මේ 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 විෂය ගොඩ දාගන්න ඒ නිසා ඔන්ලයින් පන් තියෙන නිසා ඉතින් අපි මේ මහන්සිලා ඒ වැඩේ කරමු පේපර් එකක් දාන්න හොඳේයි හරි හොඳේ දැන් මේ අපි ගිය සතියේ නතර වුණේ දැනටම යනවා මෙන්න මේ පාඩුවේ අපි ඉන්නේ මොකද බලා ගන්න උදාලා
උදේ පැහැදිලිව හදා ගන්න. හරි සර්. හරි ලස්සන හදා ගන්න උදේ. හදිසිය මකල අයින් කරන්න බෝඩ් එක හොඳට මම අහනවා නේ මේ කියනවා මේ හැදුවද ඒ නිසා අනිවාර්යෙන්ම මේ කියලා පොත් පිටුවට හදා ගන්න ඕනේ. ලියලි ඉවරයි සර්. හොඳයි පුතේ. ලියලි ඉවරයි සර්. හරි සර්. දන පැත්තර කීයක් යනවද? තුනක් යනවා. දන පැත්තර තුනක්. එකයි, දෙකයි, තුනක් ගියා. මෙන්න මෙතෙන්ට යන්න ඕනේ. දැම්මා ඉතලේ මේ පැත්තට. එහෙනම් අතර උනේ කීයේද? එකේදී. එහෙනම් උත්තරේ මොන එකයිද? දන එකයි. වැඩේ චෝක්නේ. හරි ලේසියිනේ. ගැළුවක් නැහැනේ. ඕන සංඛ්‍යා රේඛාවක් හදන්න පුළුවන් වෙන්නේ ඔය ක්‍රමයෙන්. අපි ඔන්නෝක තේරුම් ගත්තා නම් පුතේ අමාරු නෑ. සර බොහොම පිළිවෙලට निराවුල්ල හැම සංඛ්‍යා රේඛාවකම කියලා දෙන්නම්. ඔයාලා හරියට මේක අවබෝධ කරගෙන ඉස්සරහට වැඩේ කරගෙන යන්න. තේරුණාද? රයිට් තුන් වෙනිකා. සර් ඕකේ ධන පැත්තේ ඉඳලා ඍණ පැත්තට දෙකක් ආවත් හරි නේද? ධන පැත්තේ ඉඳලා ධන පැත්තේ තුනේ ඉඳලා මේ ඍණ දෙක ඍණ තියෙන පැත්තට දෙකක්. බෑ. ඔයා පටන් ගන්න ඕනේ ඍණ දෙකෙන් නේ. ඔයා ඍණ දෙකේ ඉඳලා යන්නේ ධන පැත්තට නේ. නැත්තම් මේව කරන්න ඕනේ. ධන තුනෙන් පටන් අරගෙන මේකෙන් පටන් අරගෙන මේ පැත්තට දෙකක් එන්න ඕනේ. මෙන්න පැත්තට දෙකක් එන්න ඕනේ ඒත් හරියට. මේකයි මේකයි එනකොට ඒත් උත්තරේ මෙතෙන්ට එනවා. එනකොට අපි පටන් ගමු ඉස්සලා තියෙන එකේ. ඉස්සලා තියෙන එකෙන් පටන් ගත්තාම ගැටලුවක් වෙන්නේ නැහැ. කතාව මෙහෙදෙද? එක එක විදිහට කරන්න යන්න එපා. එතකොට මේක අච්චාරුවක් වෙනවා මාලා. දැන් මුලින්ම එකෙන් පටන් ගමු අපි. එතකොට ගැටලුවක් නැහැ. ලස්සන වැඩේ යන්න. හා සර්. කල්පනාවෙන් බොහොම
ඔකිර පෙන්නනවා හොඳයි පුතේ ඈ ඊතලයේ හරි පැත්තට දිනනවද කියලා බලන්න ඒක අනිවාර්යයි ඊතලයේ හරි පැත්තට දිනනවද කියලා බලන්න හදලි ඉවරයි සර් හොඳයි පුතේ හදලි ඉවරයි සර් හොඳයි හදලි ඉවරයි සර් රයිට් එහෙනම් මම හතරෙනි ගානට යන්නද අනේ තා එපා සර් ආ හරි හරි අපුතාල හදාගන්න 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 Right. Rina hatere, rina tuna, rina deke, rina eke, bindua, eke, deke, tuna. Harne? Italy dar nani mari me be. Eka lasser to wala pensel in dar, ida hede bere dar, italy ma dar kuwa gire ge duak me hude re. Hal. Gia rina tuna de, o rina tuna, menina rina tuna, tike re nani de rina tuna. Rina betere gia ke no da hatera kendoni, paratere, ekai, dekai, tunai, hatera kawa, itna chura tike re kane rihen. ඒ පැත්තට ගියා කියලා හිතලා දාන්න නතර උනේ එතන බලන්න නතර වෙලා තියෙන්නේ කීයද ඍණ 7 එහෙනම් උත්තරේ දැන් මම දෙන්න සමාන ලකුණු දාලා කියේ ඍණ 7 හරිය ලෙස නේද වැඩේ ගැටුවක් නැහැ නේද එතකොට පටන් ගත්තේ කීයද ඍණ 3 ඍණ පැත්තට 4ක් ගියා 1 2 3 4 නතර වුණා 7 දී මොන 7ද අපි කියන්නේ ඍණ 7 වැඩේ පැහැදිලි නේද ගැටුවක් නැහැ නේද ඔන්න පුතේ අස්සරට වගේ සංඛාරය එකඳින්ද පුළු ternade right meka hada ganna lassa hari sir dai hari sir dai ivarai sir Bagi deh, udah ngikutin ya lah mana itu lagi, mudah itu dia udah. Hari. Deng hari ini deh, antim gana adalah, mevadi apa sangkaran lagi ane, sangkara ekawar samudera ma, sangkara ekawari kardre keladi ane, gana gani apa sangkara ekawan dinda be, krame ya koi ladi ane ma, sangkara ekawan itu apa ane, one apa sadis sangkara dekak utara gan, me gani passe, ekak kira dina, me kama kena ma, mina walike passe ni gana, hatre ni gana adala ayat hadaga ane, tiap nang, mina passe ni gana, mude, right. Mena pasini gana bute. Pasini gana wala kiti ene. Dana hatarai rina hayak. Dana hatarai. Eka dikitu wala kiti ya dari ne hayak. Kondra wala kiti. Utre dana sama wala kuna diem. Mena sangkari kawe enda. Kondra wala kanda. Mama yanna sangkari kawe rina pahat evite.
Rina hatere, rina tuna, rina deke, rina eke, bindua, eke, deke, tuna, hatere, paha. Italia dala, lasen hadagan putala gap duak ne. Natara wenawa gihinla hatere, mona hatere de, dana hatere natara una, minna dana hatere wetara tiyenawa. Rina petere giyak kenawa de, hayak kenawa, monoma hayak diyanne, paratara hayak. Ekai, dekai, tunai, hatarai, pahai, hayak giya, menna metara innawa, italiye damma me pettata, enam puthe, natara une mona dekeyda, rina dekeyda natara une, enam meten uttaraya gannawa kiyeda, rina dekai, anna uttaraya gatta kiyeda rina deka, den harine, den sankhya reka bhavita karana onayam sadis sankhyadayak hada ganna puluwan ne, gæluwak naha ne, eka api mahansila umunawen wede karamu. Pandi putih, garis pandi berarti kamu home pilih aja ram. Nih hamba ganak, mau hamba kenal ramadhan puruan berem. Mau ada kita di kerang ini kita kibene. Hamba ikat mat kita khali aja tek. Oh, mari mangi ini lawan kita di rumah. Samahan sih ini berde kerang deh. Mudah aku nuri anda balan. Hari sir. Baik. Hari sir. Baik bude. Nae sir. Hari sir. Hadagan. Hari sir. Hari sir. Kapan katanya ini Message jadah aku hari ini ramde. Ibaran hari ini message jadah. Sayang. Harusnya itu putih, right? Dengan dua orang ini deh. Ah, dengan putra balai ganda beri. Oke, oke. Nah, kiri itu. Harusnya right, halu deh. Dengan ini, apit eh, ini sangkia reka, bu kuyela apit, adan deh. Putra ganda kami kari kharad reyak ni. Nih, sangkia reka, bu khemma gawan agam sangkia reka, bu khani ni kami kharad reyak ni. Nih. Sebelah aku nabi kita main mana bicara ya dijelas tidak nama ini nih, sangkari kawa ini ada kalian dilihat, pola asal nih deh, sangkari kawa netu itu kata abi utri kan dia tidak nama mudah ini, anda deh mangwalar kira deh nang, sangkari kawa nih, sangkia dekat dia belu bel mana hadala, utri agar nak ruang kami hati, anda kita mau main kira deh dia, main kat tuh dah agak tuh, ila kalau bias malah abi tidak mangwalar kanan. Ekor hadalah di nama, oh ekor hamba binari pahagrat kali hadalnya berubah. Hebat bude, sir kira dina video mudah terungkan doane. Mereka kerja punut, mereka api-api macam ini kau anagat tu. Istirahat yang nama aru nama, insa istilah keran dia ane pa. Mudah terkian dia terungkan lagi nene, mereka mudah lor dagan disel. Minna kata mudah balagan, nama mude right. Balagan deh, mudah balagan, nama mude right. Mama ganda ma, mudah balai ganda. Dana pahai, ekarik keturunan dekila kiri nama dana deka. Dana pahai dana deka keturunan dekila kiri. Dana hati. Okey, pak kerana ni mai, mama kalau kiri dana, meke lakun diha belua, apik kiri nama yang mana meke dana samaan lakun dienni. Lakun deka mana samaan aina samaan lakun. Enang apa kerana ni mahal budaya kita ni, pahai deka iya ke tu kala, meja ni anak aku nama meten negarahan lah demma, enang utara ini dia deh, dana hatan. Dua nama bicara sangkaya ni. Oh, itu korang api meten dikira muka deh, samaan lah aku nuti, enang mana, e sangkaya deka iya ke tu kala, e tiga nama aku nama meten te dah ganna, muka deh kali, samaan lah aku nuti, enang mana. A sangkaya adik ekatu kerela, A tiada nak kunu memihemma madagan. Itu kote, orangna sajis sangkaya ekatu kiri ni, ekakramya. Kata apa yang terjadi? Right, dagan itu tala ista makia. Right, parpan kita dagan isma ista mak. Mem ista mak dagan, ya? Ista makia dagan.
ඒ උත්තරේ ලකුණු දාන්න හැම විටම ලොකු සංඛ්‍යාවේ ලකුණු. වාඩ උත්තරේ ගන්න ඕනි ක්‍රමී. ඒ නිසා එකතු කරන්න තිබුණාට සංඛ්‍යා දෙක වෙනස් නම් ලොකු එකෙන් පොඩි කාඩු කරලා ලොකු සංඛ්‍යාවේ ලකුණු දා. හරියටම උත්තරේ එනවා ඕනෙම ගානක. පැහැදිලිද? රයිට්. ඒ ස්ථාමාකික අපි ලියාගමු මෙහෙම. අසමාන ලකුණු සහිත අසමාන ලකුණු සහිත ලස්සන අපරේ ලියා ගන්න අසමාන ලකුණු සහිත අසමාන ලකුණු සහිත සංඛ්‍යා දෙකක් එකතු කිරීමේදී අසමාන ලකුණු සහිත සංඛ්‍යා දෙකක් එකතු කිරීමේදී අසමාන ලකුණු සහිත සංඛ්‍යා දෙකක් එකතු කිරීමේදී විශාල සංඛ්‍යාවෙන් කුඩා සංඛ්‍යාව සර් ආයෙ මුලින්ම කියන්නකෝ. තියාගන්න. ඔව්. අසමාන ලකුණු සහිත සංඛ්‍යා දෙකක් එකතු කිරීමේදී විශාල සංඛ්‍යාවේ ලකුණ යොදන්න දැන් හරිනේද විශාල සංඛ්‍යාවේ ලකුණ යොදන්න එතකොට උදා එක උදා දෙක කියලා දෙකක් හදා ගන්න ඕනේ උදා මෙතෙන්ට උදා එක මේක දෙක තව එකක් කියලා දෙන්නම් මේ ධන දෙකයි ඍණ 5යි කියලා ගන්නකො ඍණ 8යි කියලා ගන්නකො ධන 2යි ඍණ 8 ධන 2යි ඍණ 8 ඔයාලා ලොකු එකෙන් පොඩි එක අඩු කරලා 8න් 2ක් අඩු කරගන්නවා උත්තරේ එන්නේ 6යි විශාල සංඛ්‍යාවේ ලකුණ අපි දාන්නේ මොකද්ද ඍණ අන්න උත්තරේ එන්නේ කියද ඍණ 6 එහෙනම් 8න් 2ක් අඩු කළා උත්තරේ 6යි විශාල සංඛ්‍යාවේ ලකුණ මොකද්ද ඍණ කතාව පැහැදිලි නේද දැන් ගැටලුවක් නෑ නේද උදාහරණ එක උදාහරණ දෙක කියලා රූලක් ඇරුවා ලස්සරට මේක නම් දෙක හදාගන්න මේ දෙකෙන් තමයි පුතලා ගොය ඊළඟ දෙවනි ගාණේ තියෙන ඔක්කොම ගණන් ටික හරි ගස්සන්න හදා හොඳට තේරුම් ගන්න වැඩේ ලේසි හරිද හදාගන්න උදාහරණ එක උදාහරණ දෙක කියලා ලස්සන ඉවරයි සර් දැන් පුතේ ඉවරයි සර් හරි සර් එකෙක් අහනවා සර් 25R සූත්‍රයෙන් වෘත්තයේ පරිධිය වෙන්නේ නැති නේද ඔව් වෘත්තයේ පරිධිය වාකරන සූත්‍රයේ තියෙන්නේ 9 පන්තියේ 9 පන්තියේ තියෙන 9 පන්තියේ ඊළඟ පන්තියේ හොඳේ C සමාන 25R කියන සූත්‍රය අපි 9 පන්තියේ හරි දැන් ගැලුවා නෑ නේද? හරි. දැන් අපි දාගමු මෙන්න දෙකේ ඔයාලට ගණන් කීයක් තියෙනවද? 11ක් තියෙනවා. ගණන් 11ම හදනවා ඔයාලත් එකම. අපි බලමු හදාගන්න පුළුවන් වේවි කියලා. රයිට් පුතලා ගන්න අංක දෙකේ රෝම ඉලක්ක අංකේ. දැන් මුලින්ම බෝඩේ බලාගන්න. දැන් කතාව මතකයි නේද? චුට්ටක් ආයෙ ගෙඩියෙන් කියලා ඉන්නද? හොඳට අහගන්න. සමාන ලකුණු සහිත සංඛ්‍යා දෙකක් එකතු කරන්න තිබුණොත් හිතන්නම දෙයක් නැහැ දෙකම එකතු කළා ඒ ලකුණම දැම්මා
ලස්සමාන ලකුණු සහිත සංඛ්‍යා දෙකක් එකතු කර ගන්නවා නම් ලොකු එකෙන් පොඩි එක අඩු කළා ලොකු සංඛ්‍යාවේ ලකුණ දැම්මා. කොච්චරයිනේ? එකතු කරන එකේ හිතන දෙයක් නැහැනේ. එකතු කළා ඒ ලකුණම දැම්මා. අඩු කරන එක තමයි මතක තියා ගන්න ඕනේ. ලොකු එකෙන් පොඩි එක අඩු කළා ලොකු සංඛ්‍යාවේ ලකුණ දැම්. කතාව පැහැදිලිද? රයිට්. අපි යනවා රොමිලක් අංකයකට. මෙන්න රොමිලක් අංකයක. හොඳට බලා ගන්න. ඔයාලගේ තියෙනවා ධන දෙකයි අනික කීයද ධන තුනයි. වැඩි රේසි ගැටලුවක් නැහැ. ධන දෙකට එකතු කරන්න කියලා කියනවා ධන තුනක් සමාන ලකුණු තියෙන්නේ හිතන්න දෙයක් නැහැ දෙකයි තුනයි එකතු කළා උත්තරෙන්නේ පහයි මෙතන තියෙන්නේ ධන මේකේ ධන ලකුණු සමානයි එහෙනම් අපි මෙතන දාගන්නේ කීයද ධන ලකුණමයි උත්තරේ ධන පහයි කජු කනවා වගේ නේද සරලයි නේද වැඩේ කාටවත් අමාරු නැහැ නේද රයිට් මෙන්න දෙක දෙවෙනි ගාන තියෙනවා ඍණ 4යි ඍණ 2යි ඍණ 4යි එකතු කිරීම ඍණ 2යි ඒකේ තේමයි නේද ලකුණු සමානයි නේද මේකේ ඍණ තියෙන්නේ මේකේ ඍණ එකතු කළා 4යි 2යි 6යි මේකේ තියෙන්නේ ඍණ ලකුණක් මේකේ තියෙන්නේ ඍණ ලකුණක් එහෙනම් ලකුණු දාන්නේ මොකද්ද ඍණ ගැටලුවක් නැහැ නේද එහෙනම් උත්තරේ එන්නේ ඊගේ ඍණ 6 කාට ගැටලුව නම් කතා කරන්නේ සර් සර් කිය පතාවට අනුව මේක වෙන්නේ නෑනේ එහෙම කොහොමද කතා කරන්න ගැටලුවක් නෑ 3 සර් දානේ ඒ වටත් මේ අර වරහන් දානවද ඔව් ධනේ වට වරහන් දාලා දැන් පුතලා ගිහුවේ මම දා දින ස්ට්‍රීට් එකේ බලන්න පොතේ පුතලාගේ වරහන් දාලා තියනවා නේද ධනේ වට වරහන් දාන්න ඕන කියලා නීතියක් නැහැ ඒ වුණාට සමහර තැන්වල අපි වරහන් දකිනවා ඒක හින්දා දැන් පුතලාගේ අභ්‍යාස මාලාවේ ගණන් වල ධන අකුරට වරහන් දාලා තියෙන නිසා වරහන් දාන්න හැබැයි අපි ඉස්සරහට යනකොට ඍණ සංඛ්‍යාව වලට විතරයි වරහන දාගන්නේ තේරුණාද ධන සංඛ්‍යාව වලට අභ්‍යාස මාලාවේ වරහන දාලා තියෙන නිසා තමයි මම පුතලාගේ වරහන දාන්නේ තේරුණාද රයිට් දැන් බලමු මේක මේකෙදි අසමාන ලකුණු මේකේ ඍණ මේකේ දන්නවා ලොකු එකේ පොඩි එක අඩු කළා එහෙනම් පහෙන් තුනක් අඩු කළා උත්තරේ ඉන්නේ කීයද දෙකයි සර් කිව්වා ලොකු සංඛ්‍යාවේ ලකුණු දාන්න කියලා ලොකු සංඛ්‍යාවේ ලකුණු දාන්න එහෙනම් මෙතන දැම්ම කීයද ධන දෙක කතාව පැහැදිලි නේද ගැටලුවක් නැහැ නේද එහෙනම් උත්තරේ එනවා කීයද ධන දෙක ඕන ගැටලුවක් අහන්න සර් ඒක එහෙම වෙන්නේ නැහැ නේද මම හරි ආසයි ඒක එහෙම වෙන්නේ නැහැ නේද සර් මේ දන්නේ වගේ හොඳ රයිට් හදන්න उत्तरे ඒක නිසා මෙතන දාගන්නේ මොකද ඍණ එහෙනම් උත්තරේ එන්නේ කීයද ඍණ 6 කියනකොට සර් ධන ධන සංඛ්‍යාවට ධන ඉලක්ක ධන සංකේතය දාන්නම ඕනේද ඔව් මෙහෙමයි ධනේ වට ධන ලකුණ දාන්නම ඕනේ නෑ හරිද ඒ වුණාට සමහර ගණන් වල එම පුතාගේ බලන්න කොහෙද දැන් අපි ඔය කතා කරන අච්චුපටි අභ්‍යාසයේ ධන උනත් යාලා ලකුණ දාලානේ අපි ඔය පස්සේ ලොකු ලොකු පන්ති වලට යනකොට ඒ කියන්නේ 10 11 9 වගේ පන්ති වලට යනකොට ධන ඒවට ධන ලකුණ දාන්නේ. එහෙනම් සංඛ්‍යා රේඛාවේ ධන පැත්තට ධන ලකුණ දාන්නේ බෑ. ධන ඒවට ධන ලකුණ දාන්න ඕන කියලා නීතියක් නැහැ. දැන් මේ වගේ දැම්මහම ඇත්තටම එක පැහැදිලිනේ පුතේ. අන්න ඒක නිසා තමයි දාන්නේ. ධන ඒවට ධන ලකුණ දාන්න ඕන කියලා නීතියක් නැහැ. දැන් මෙතෙන්ට වා දෙක විතර ලිව්වා නම් ඔයාලගේ වෘතුමාට ලකුණ නොදී ඉන්න බෑ. ඒක හරි. ධන දෙකක් ඒ වුණාද අපි මේ වගේ ඒ ලකුණ දාගෙනම යමු. උඹට පැහැදිලිනේ වැඩි. තේරුණාද? හරි. පස්සේ ලියා. මේකත් හදලාම හදාගන්න දෙන්නම්. මෙන්න පස්සේ ලියා. වාගේ තියෙනවා ඍණ 7යි ධන 7යි. ආ ඒක හොඳ ගාන. ඍණ 7යි ධන 7. බිඳුවයි. ඔව් උදේ ලකුණු අසමානයිනේ. එහෙනම් ලොකු එකෙන් පොඩි එක අඩු කරනවා. දැන් ළමයි බලනවා ලොකු එක. මේකේ දෙකම සමානයි නේද? ඒ කියන්නේ මේකෙන් මේක අඩු කළත් මේකෙන් මේක අඩු කළත් උත්තරේ එකයි. 7න් 7ක් අඩු කර ගන්නවා බිංදුවයි. බිංදුවේ ලකුණ මොකද්ද? ලකුණක් නැහැ. ආ ලකුණක් නැහැ. ඒකට ඔව්. ආ මෙහෙම දානවා මේ.
ඔන්න ඔබ දානවා අපි දානවා ඉරිනා දෙකම දානවා බිංදුවට එහෙම දාන්නේ නැහැ බිංදුවේ ලකුණක් නැහැ බිංදුව හැමදාම බිංදුව විතරමයි නේද පුතේ එතකොට බිංදුවටත් අපි වරහණක් දාමු බිංදුවට සමහර තැන් වල වරහන් දාන්නේ නැතුව තියෙනවා ඒ නිසා කමන්නේ අපි වරහණ දාලා තියමු වරහන් දැම්මේ නැහැ දැම්මා කියලා එක වැරද්දක් වෙන්නේ නැහැ ඔන්න දැන් ගණන් පහක් හරිනේ කාටවත් මේකේ ගැටලුවක් වුන්නේ නැහැ නේද හොඳට තේරුණානේ අන්නේ වගේ අපි ඊළඟ ඉතුරු ඔව් තව ගණන් හයක් තියෙනවා. ඒ ගණන් හයත් එහෙම හදමු. භාග සංඛ්‍යා එහෙම තියෙනවා. මම පුතාලගේ හතේ පන්තියේ භාග පාඩම කරා. තේරුණා නේද? ආයි හදාගන්න ඉතින් මේක නම් පහයිස. සර් බිඳුවටත් වරහන. හදුවත් සර්. හදුවත්. ඔව් හරි පුතේ. ඔව්. අර යාළුවෝ අහනවා බිඳුවට සර් වරහන දානවාද කියලා. බිඳුවට වරහන දැම්මා නැතා කියලා වැරද්දක් නැහැ. බිඳුවට වරහන දැම්මා කියලා වැරද්දකුත් නැහැ. හරි ඒක නිසා අපි මේ හැම සංඛ්‍යාවකම වරහන දාලා තියෙන නිසා බිඳුවට අපි වරහන දාලා හදාගමු මොකද? හරි සර්. හරි. දැන් ඔය 6 වෙනි ගානේ වගේ ගැටලුවක් තියෙනවා මම ඒවා කියලා දෙන්නම් ඈ. කලබලෙලා කරන්න යන්න එපා. 6 වෙනි ගාන 7 වෙනි ගාන හොඳට ගැහැටුව හදාගන්න ඕනේ. ඔය සමහර උත්තරත් දාලා තියෙනවා හොඳයි ඈ. ඔය හයිලිටින් ගන්නම ක්‍රමයක් කියලා දෙනම් ඒ ක්‍රමයටම ඔයාලා යන්න. ඒතකොට ඔයාලට වරදින්නේ. හරි. හොඳයි. සර් ටිකක් ස්ක්‍රීන් එක අයින් කරනවා සර් පින් කරගන්න. ඔයාලා හදාගන්න ඉක්මනින්. හරිද? හරි සර්. හරි සර්. හරිද? හොඳයි පුතේ. මයිකෝ කරගන්න සාරි සර් දෙබ ගණන් ටික වෙන්නම්. අපේ ගණන් ගෑ වැඩ. එරිමුදේ හරි. ඔන්න 6 වෙනි ගානට යනවා. 6 වෙනි ගාන චුරා බලා ගන්න ටිකක් වෙනස් ගානක් තියෙනවා. ඔයාලට හොඳට බලා ඉඳලා නැත්නම් ගාන හදා ගන්න බැරි වෙයි පුතේ. මෙන්න 6 වෙනි ගාන තුනක් තියෙනවා නේ ඒකේ. ඒක හදාගන්න ලේසි ක්‍රමයක් කියලා දෙන්න. මෙන්න කීයද 6 වෙනි ගාන. ලේසි ක්‍රමයක් තියෙනවා හොඳට බලා ගන්න. හොඳේ. වාගේ තියෙන්නේ ධන දෙක ධන පහ ඊට පස්සේ තියෙනවා ධන තුන රයිට් ඔයාලා මෙහෙමයි කරන්නේ ඔව් ඉස්සෙල්ලා මේක නෑ කියලා හිතන්නකෝ කොහොම නෑ කියලා හිතන්න දැන් මේ දෙකේ උත්තරය ගන්න පුළුවන් නේ ඔයාලට ඒතර මේ දෙකේ උත්තරය එන්නේ ධන දෙකයි ධන පහයි කියන සමාන ලකුණු එකතු කළා පහයි දෙකයි හතයි මෙතන තියෙන්නේ ධන ලකුණ මෙතන ඔයාලගේ තිබුණේ කීයද ධන තුන ඔන්න ධන තුන දැන් මෙතන තියෙනවා දැන් මෙතෙන්ට ගන්න එකතු කිරීම ධන තුන කියලා. ඉස්සලා මේ දෙක එකතු කරලා මෙතෙන්ට දාගත්තා. ඊට පස්සේ මේ උත්තරේ මෙතෙන්ට ගෙනා දැන් ඕලා මේ දෙක සිරු කරගන්න. එතකොට හරියට ගෙලුවන් නෑනේ. දැන් දන්නවා ඒ සමාන ලකුණු දෙකක් තියෙන්නේ. එතකොට දෙකේම ලකුණු තියෙන්නේ ධන. එහෙනම් ධන ලකුණමයි එන්නේ. එකතු කරනවා 7 3 කීයද 10. ඔන්න රට. එකපාර තුන මල්ලාගෙන දඟලන්න එපා. මම දෙක සමහර පාසල් වල ළමයින්ට එහෙම කියලා දෙනවා. ඉතින් ඒ ධන තියෙන නිසා නම් ගැටලුවක් නෑ මේ ගානේ. ඔය අතර ඍණත් ආවහ මොකද වෙන්නේ? මේ කච්චාරුවක් වෙනවනේ. ළමයා හොල්මා. මේ මොකද කරේ කියලා. දැන් මගේ හැම උන්නේ නෑනේ. ඔයාලා දන්නවා මේ දිගේ උත්තරේ ගෙනල්ලා මෙතෙන්ට ගෙනාවා. මේක මෙතෙන්ට ගෙනාවා. හැම විටම මොකද දෙන්නේ? ලකුණු අසමානයි නේද? ඒත් ඔයක තාම තමයි. ඒත් ඔයා කරන්නේ මේ දෙක සූල් කරලා මෙතෙන්ට ගේනවා. මේක මෙතෙන් ගෙනා ලකුණු අසමාන ගන්න නේද පුතේ ඊළඟට තියෙන්නේ. ආ ලකුණු අසමාන එකක් හද හැටි කියලා දෙන්න.
ඔය මෙහෙමයි. මම ලකුණ දාන්නේ විභාගෙටත් ඔය විදියටම ලියන්න ඕනේ. ඔය විදිය තමයි ලියන්නේ. විභාගෙටත් ඔය විදිහමයි ලියන්නේ. අමුතු ක්‍රමයක් නෑ පුතේ විභාගෙනි. මම මේක ගන්නල්ලේ. විභාග. ඔක යන්නේ. මොකද? ලකුණ දාන්නේ. පුතාගේ පුතා කියන්නේ මට පැහැදිලි වෙන්නේ නෑ පුතේ. මේකයි මේක ඇසුරු කරාම එතෙන්ට මේ කියන මේක මෙතෙන්ට කියන ආයෙත් වාරයක් වනේ ඉනිසා ගැටලුවක් ඇති වෙන්නේ නැහැ මම ඊළඟ ගාන කියලා දෙනම් වාට ඒත්තර මම කියපු මුලින් කියලා දුන්න නීති රීති වෙනස් වෙන්නේ නැහැ දැන් ඔයාලා වුණා සර් එක ආගිව කරන්න පුළුවන් සර් ඒක කොහොමද එහෙම වෙන්නේ සර් කිව්වේ මෙහෙමනේ නේද එහෙම වෙන්න ඕනේ දෙමාල් අන්තිමේ උදාලා මම කොහොම එකම තැනකට එන්න ඕන ඒක තමයි ඉගෙන ගන්නවා කියලා කියන්නේ දෙමාල් ඈ මාත් එක ආගිව කරලා ප්‍රශ්නයක් නැහැ මුලින් අපි එහෙම කරගෙන යා හැබැයි මෙන්න හත. හත් දෙනි ගාන තියෙනවා මෙහෙම. ඍණ 3යි ඍණ 1යි ඍණ 1ක් ආයකට එකතු කරන්න කියලා කියනවා. කීයද ඍණ 4ක්? ආ මෙන්න බලන්නකො. අදන් මම බලන්නකො මම කියපු විදිහට ගන්නකො ඔයාලා. ඉස්සලා මේ දෙක ගන්නකො. මේකේ තියෙන්නේ ඍණ මේකේ තියෙන්නේ ඍණ. එතකොට ලකුණු සමානයිනේ. ලකුණු සමානයි නම් උත්තරේ එන්නේ ඍණමණි 3යි එකයි උත්තරේ කියලා 4යි ඍණ 4යි හරිනේ ඊළඟට එකතු කිරීම මෙතන ගන්න කොයි මේ ඍණ 4 දැන් හරිනේ ඍණ 8යි ඔව් අන්න දැන් මේ දෙකේම ලකුණු තියෙන්නේ ඍණනේ ලකුණු සමානයිනේ එහෙනම් ලකුණු එන්නේ ඍණනේ 4යි 4යි උත්තරේ එන්නේ කියලා 8යි එහෙනම් උත්තරේ කියලා ඍණ 8 අර යාළුවාට දැන් මොන්න හොඳට තේරෙන්නේ නැති වැඩි හරිද පුතේ හරි සර් තේරුණා. හරි නේද? ඒක තමයි කියන්නේ හොඳ නේද? ඔව්. දැන් වාඩර ධන සංඛ්‍යා හතර පොඩේ ඍණ සංඛ්‍යාවක් කොහමද ආවොත් ගන්න කියලා නේද? දැන් හරි ගැළුවක් නේ. හදා ගන්න ඕන. උත්තර වැඩ කරන්න පන්තියේ. අනිත් ගාමී කුර දෙවනි වෙන්න එපා. ආ අපව කියලා දෙන්නකෝ. ආ කියලා දෙන්න. මේ තියෙන්නේ ඍණ, මේ තියෙන්නේ ඍණ. එතකොට මේක තියෙන සමාන ලකුණුනේ. සමාන ලකුණු නම් ඒ ලකුණමනේ ඒ ලකුණමනේ අපි දාන්නේ. 4 1 3 1 කියලා 4. මේතර මේ දෙක එකතුව මෙතෙන්ට ගත්තා. මේක එහෙමම ලියාගන්න. දැන් මේ දෙක ගන්න. මේකේ තියෙන්නේ ඍණ, මේකේ තියෙන්නේ ඍණ. ලකුණු දැන් මරින 4 4 උත්තරේ එන්නේ කියද? අහ ඔච්චර. ඔකේ දශම සංඛ්‍යා භාග සංඛ්‍යා මේනකොට හොඳට හිතන්න ඕනේ. තේරුණාද? ලස්සනට හදාගන්න. කලබල වෙන්න එපා. ගණිතයේ කලබල බෑ. අවබෝධ කරගන්න. විනාඩි සමහරුන්ට විනාඩියෙන් අවබෝධ වෙනවා. සමහරුන්ට ටිකක් හදපුවාම අවබෝධ වෙනවා. ඒකේ හැටි එක එක්කෙනා. නේද? මේ කරන සමානව අවබෝධ කරගෙන ඉන්නේ හැකියාවක් නැහැ නේද? සර් එක පාරක් කියනවා සමානව තේරෙනවා. මේ හදලා පෙන්නන්න පුළුවන් ද මට ඒක හදා ගන්න බැරි වුණා. කියන්න පුතේ? 6 වෙනි ගාන. ආ එහෙම පුතේ ලයනවා පුතේ එහෙම ඈ. සම්තර කල්පනාමින් ඉන්න ඕනේ මේ ඒක ලාන දෙවතාවක් කරගෙන ඉඳලා. ඒක හදා ගන්න බැරි වුණා. ආ ඔව් මෙන්න බලන්නකෝ. ආ ධන දෙකයි ඒකට එකතු කරන්න කියලා කියනවා ධන පහක්. සර් හත් වෙනි ගාන හදා ගන්න බැරි වුණානේ. හතත් හදාන්න බැරි වුණා දීපා. හරි අච්චාරුවක් නුනේ යන්නේ. බලා ගන්නකො මෙන්න 6. ආවන 6 ආයි හදන්න බලන්නකො. ආ. ඔන්න මේ සංඛ්‍යා දෙක එකතු කර ගන්නවා. එතකොට 2යි 5යි 7යි. ලකුණ මොකද්ද ධන? හරිනේ ධන 7. මේක ගෙනාව මෙතෙන්ට කියෙද ධන 3යි. දැන් බලන්නකො. මෙතනත් ධන ලකුණක් මෙතන ධන ලකුණක් නේ. එහෙනම් ආයෙ දැම්මා ධනම 7යි 3යි උත්තරේ එන්නේ කියලා 10යි. එහෙනම් උත්තරේ එන්නේ කියද ධන 10යි. ඔන්න ඒ ગાණ හරිනේ. ගැටලුවක් නෑනේ. ආරයි. මේක කිවෙනි ગાණද 6යි.
ඔන්න 7. 7 පහලින් හදන්නම්කෝ. එතකොට මේ මුහුජ දලුවක් නෑනේ මෙන්න 7. 7 ඔයාලගේ තියෙන්නේ ඍණ 3යි ඍණ 1යි ආයේ තියෙනවා ඍණ 4යි. ඉස්සලා පළවෙනි මේ දෙක ගන්න. මේකේ ඍණ ලකුණක් මේකේ ඍණ ලකුණ ලකුණු සමානයිනේ 3යි 1යි 4යි ලකුණ මොකද්ද ඍණ. ආයේ එකතු කිරීම මේ ඍණ 4 මෙතෙන්ද ගේන්නේ එහෙම. දැන් පුතලා මේ දෙක බලන්න. එතකොට මේකේ තියෙන්නේ ඍණ ලකුණක් මේකේ තියෙන්නේ ඍණ ලකුණක්නේ. එහෙනම් ඍණ 4යි 4යි කියන උත්තරේ කීයද? 8යි. එහෙනම් උත්තරේ නිකේ ඍණ. දැන් හරිනේ. ඔන්න 6යි 7යි ගණන් දෙකම තියෙනවා. ලස්සනට කියනවා. ඒකට සමාන ලකුණ තියෙන ඉඳ අඩු කරන මේ වැඩි කරන මේ එකතු කරනවා නේද සර්? ආ ලකුණ එකතු කරනවා පුතේ නේ. මේකේ ඍණනේ 4යි 4යි කියලා 8යි. අසමානේ වණ අඩු කරගන්න. අන්න ඒක හොඳට මතකේ තියාගන්න. එහෙනම් ඔබ පාඩම් කරන්නේ නෙමෙයි පුතේ. අපි ගණන් හදනකොට ඉතින් හිත ගමු අපි. එහෙමයි කියන්නේ පාඩම් කරලා ගණන් ගල්පන්න න්යාම අමාරු වෙනවා. ගණන් හදලා හදලා තොඳුර හුරු වෙනවා. ඒක තමයි මේ ඇඟට එන්නේ. ඇඟට ආවට පස්සේ දන්නවද? ගණන් හදන්න පිස්සු වගේ. නෑ ඍණ සංඛ්‍යා දෙන දිනේම හදනවා. එහෙමයි. එහෙම වෙන්නේ. ඒක එතකොට ඔබ අඩු කරන්න තියෙද්දි ওই විදිහටම දාගන්නේ. ඉන්නකෝ කලබල වෙන්න දින්නකෝ. තාම සරි සංඛ්‍යා අඩු කිරීම කතා කරේ නෑනේ අපි. ඊළඟ මාතෘකාවට පුතා කිව්වේ තියෙන සරි සංඛ්‍යා අඩු කිරීම කියලා. ඔය ඉස්කිරින්ගේ පේන්නේ. ඒව චුට්ටක් වෙනස්. අපි එතන යමු ටිකෙන්. මේ ඔක්කොම සරි සංඛ්‍යා එකතු කරන්න තියෙනවා. තේරුණාද? ආ. 6යි 7යි. හදාගන්න 6යි 7යි ලස්සන. ලියලා ඉවරයි සර්. මම දුදේ. ආ. ඔස්ස ලියලා ඉවරයි. හරිදේ? ලියලා සර්. හරි. තාම හදලා ඉන්නවද නෑ නේද? मम की මේකේ ධන ලකුණක් මේකේ ධන ලකුණක් එහෙනම් ලකුණ එන්න ඕනේ ධන සමානියව නම් එකතු කරනවා 2 4 කීයද 6 හරිනේ ඒක ගියේ එකතු කිරීම මෙතෙන් දාන්න ඕවලු 9 මේක තමයි ගහලා මෙතෙන් දාන්න ආයි දෙකක් නේ ආයි බලන්න එහෙනම් මේකේ ධන මේකේ ඉන්න අසමාන ලකුණු අසමාන නම් ලොකු එකෙන් පොඩි එක අඩු කරන්න 9න් 6ක් අඩු කළා උත්තරේ 3යි හැබැයි ලොකු සංඛ්‍යාවේ ලකුණ දාන්නේ ලොකු සංඛ්‍යාවේ ලකුණ ඍණ මෙතන දාන්නේ කියද ඍණ උත්තරේ හරිය ලේසි නේද වැඩේ ඕකේ මෙතෙන්ට මේක ගෙනාවා මෙතෙන්ට ආයෙත් දෙකක් තියෙනවා සර් කියලා දුන්න නීතිය උත්තරේ ගන්න ඔච්චර උත්තර පිළිවෙල හදාගන්න ගراسه 8 සර් ඔකේ නුගේ ප්‍රශ්නේම ටිකක් වෙනස් විදියට ආවොත් මේ විදියට හදන්න පුළුවන්ද ඒත් පුළුවන් හදන්න කොහොම වෙනස් කළා උත්තර හදන්න පුළුවන් මේ ඍණ සංඛ්‍යා මැදට ඇවිල්ලා ධන සංඛ්‍යා දෙක දෙපැත්තෙන් ආවත් ඒත් හදන්න පුළුවන් නේ ඒත් පුළුවන් ඒත් පුළුවන් කොහොම ආවත් උත්තර විදිහ හදන්න පුළුවන් හරි කලබල තු හදා ගන්න මොදේ දැන් 9 10 11 වෙන දශම ගතියක් දිනේවා හදන එක වෙනම කියලා දෙන්න ඕනේ මොදේ හරි ඉවරයි සර් අනිදුදේ තව හදන ඉන්නවද නෑ සර් නෑ සර් ඉවරයි සර් හරි මෙන්න 9 භාග සංඛ්‍යාවක් තියෙන කලබල වෙන්නපා භාග දෙකයි කියලා ඈ හරි මෙන්න 9 9 තියෙනවා මෙහෙම හොඳට බලා ගන්න ධන 7න් 5යි ඒකට එකතු කරන්න කියලා කියනවා ඍණ 7න් 2යි කොහොමද තියෙන්නේ ආ දැන් මෙහෙමනේ සමහරු භාග සංඛ්‍යා වලට හරි බයයි එහෙම සමහරු භාග සංඛ්‍යා වලට හරි බයයි ඒ බය නිසා තමයි මම පුතලට 7 පන්තියේදී දශමයි භාගයයි කියන පාඩම හදාගන්නේ හරිද දැන් මගේ ඔන්ලයින් පන්තියේ දරුවන්ගේ දශම සහ භාග වල තියෙන බය ඇරිලා ඇති දැන්
දැන් අපි බලමු මේ කිව්ව නීතියට අනුව මේක ගන්න පුළුවන්ද කියලා. මේකේ ධන ලකුණක් මේකේ ඍණ ලකුණක් අසමාන ලකුණු තියෙන. අසමාන ලකුණු නම් ලොකු එකෙන් පොඩි එක අඩු වෙන්න ඕන. එතකොට ඔන්න ලොකු එක තියෙන්නේ 7න් 5 පොඩි එක තියෙන්නේ 7න් 2. ඒකම වෙනම ගන්නම් මෙතේ. 7න් 5න් අඩු කරන්න ඕනේ කියද්ද 7න් 2. ඔයාලා දන්නවනේ පුතේ හරේ සමානයි නම් ප්‍රශ්නයක් නැහැනේ අපිට. හරේ ගත්තා 7යි කියලා. ඔව්. පහෙන් දෙකක් අඩු කරාම උත්තරේ කීයද 3යි. එතකොට කියලා ආවේ 7න් 3. උත්තරේ හරි 7න් 3යි. අපි බලනවා 7න් 5ද ලොකු 7න් 2ද. ඔයාලා දන්නවා 7න් 5 ලොකුයි. ධන ලකුණ. 7න් 5ට අදාළ ලකුණු මොකද්ද? ධන තියෙන්නේ. ඒ නිසා මෙතන ධානි මොකද්ද? ආන්න හරි. උත්තරේ එනවා ධන 7න් 3. ධන 7න් 3. කතාව පැහැදිලිද? ඕන කෙනෙක් ඉන්නවා නම් මේ පැත්තත් පැන්සලෙන් උනන් හදාගන්න. මේ පැත්ත මේකෙන් මේක අඩු කරගන්න එක පැන්සලෙන් උනන් හදාගන්න. මෙතන උත්තරේ විතරක්ම දාන්නේ නැතුව මේ වගේ මේකෙන් මේක අඩු කරලා මෙන්න උත්තරේ එනවා කියලා මතකේ තියාගන්නත් පුළුවන් වුණා. හොඳේ. හරි. හදාගන්න ලස්සන. මේ කිවිලි ගානද? නම් විලි ගාන. ගැන්ඩු කෙනෙක් ඉන්නවා නම් කතා කරලා හන්ස මේ කොහොමද එහෙම වෙන්නේ? ඕන ප්‍රශ්නයක් අහන්න. ආ. බලාගන්නකෝ. මම කිව්වේ මේ දඩ ලකුණක් මේකේ ඍණ ලකුණක් ලකුණු අසමානයිනේ. ලකුණු අසමානයි නම් ලොකු එකෙන් පොඩි එක අඩු කරන්න ඕනේ. උදේ ලොකු එක මේක පොඩි එක මේක නේ. 7න් 5න් 7න් 2ක් අඩු කරන්න ලියුවා. හරි ගත්තා 7යි කියලා 5න් 2ක් අඩු කරාම උත්තරේ කීයද? 3යි නම් උත්තරේ මේ කීයද? 7න් 3යි. ලොකු සංඛ්‍යාවේ ලකුණ ධන තියෙනවා. එසම මෙතන දැන් මම මොකද්ද? ධන මේවා විභාගෙදී ආවෝ කවුරුත් අතරින් එපා. අනිත් ළමයි ඔය අතර අතර යයිනේ. ඔයාලා මේක හොඳට දක්ෂතාවය ඉතින් නා ගාන කොට දාන්න පුතේ. ගාන හොඳට හදාගන්න. හොඳට පුළුවන් හදන්න පුළුවන් කියලා පෙන්නන්න. ලකුණම කළුම ගානේ වරද්දන්න එපා. ඒවත් හරියට හදන්න. ඒක තමයි තවන්ගේ හැකියාව වෙන්නේ. තේරුණාද? නවයි. සර්. ඔකේ මුතේ. ඕකේ භාග සංඛ්‍යාවකුයි පූර්ණ සංඛ්‍යාවකුයි ආව. ඒත් ඔය විදිහම තමයි. තේරුණාද? භාග සංඛ්‍යාවකුයි පූර්ණ සංඛ්‍යාවකුයි ආවොත් ඒත් ඔය විදිහම තමයි. හැබැයි පුතාට ඔය අභ්‍යාසය හිම ගණන්නේ නැහැ. ඒ මේ අභ්‍යාසය හිම ගණන්නේ නැහැ. කලබල වෙන්න එපා. මේකේ පුතාලගෙන් අහන්නේ භාග සංඛ්‍යාවකුත් භාග සංඛ්‍යාවම ගණන් දෙකක් දෙනවා. පූර්ණ සංඛ්‍යාවකුත් පූර්ණ සංඛ්‍යාවම දෙනවා. ඉස්සරහරි තව 9 පන්තියේදී මෙහෙම හම්බ වෙනවා. එකක් පූර්ණ සංඛ්‍යාවක් දෙනවා. අනික භාග සංඛ්‍යාවක් තමයි දෙනවා. හොඳේ. හරි සමාන වුණා. යන්න. නෑ නෑ භාග සංඛ්‍යාව දශම සංඛ්‍යාවක් ගන්න කොහමද? භාග සංඛ්‍යාව දශම සංඛ්‍යාවක් ගන්න ක්‍රම කීපයක් තියෙනවා. දැන් මෙතෙන්දී ඔක්කොම කියලා දෙන්න එක තුවා මේක වටලවා ගන්නවා නේද? අපි චුරම ඉවර කරලා ඉමු හොඳේ. හරි සර්. ඔව්. සර්. ඔකේ. විභාගයට ඔය වගේ ප්‍රශ්නයක් આવුත් එහෙම සර් මේ හදන ක්‍රමයේ ඕනේද? ඔව් හදන ක්‍රමයේ ඕනේ. හදන ක්‍රමයේ ඕනේ. නිකම් මුත්‍රේ දාන්න එපා පුතාල මේ හදන ක්‍රමේ නෙවෙයි කියලා දෙන්න. හදන ක්‍රමේම හදන්න. හොඳේ. මෙන්න 10. මෙන්න 10. සර් එහෙන්නේ නැහැ. හරි නේද? හරි. මෙන්න 10 වෙනි ගාන. ඒක දශම ගානක් තියෙන කලබල වෙන්න එපා. දශමත් අපි හදලා තියෙන්නේ. හරි. මෙන්න 10. පුතාගේ තියෙනවා 3.4. ඒක ධන. මේකට එකතු කරන්න කියලා කියනවා 5.2.5.4 5.2 3.4 දශම තිත කෙලින් දශම තිත එන්න ඕනේ නැත්තම් වර්ධිනවා මෙන්න 2න් 4ක් අඩු කරන්න බෑ එකක් ගන්නවා 12යි 12න් 4ක් ගියාම කීයද 8යි මෙතන එකක් ගත්ත නිසා තියෙන්නේ 4යි 4න් 3ක් ගියාම උත්තරේ 1යි 1.8යි එහෙනම් උත්තරේ දැම්ම ඉස්සෙල්ලා 1.8යි දැන් බලනවා 3.4 ලොකු 5.2ද ඔයාලා දන්නවා 5.2 තමයි පුතේ ලොකු ලොකු සංඛ්‍යාවක් ආන්න හරි ඍණ 1.8 මේකත් ඕන කෙනෙක් ඉන්නවා නම් ඔව් ඍණ 1.8 මේකත් පැන්සලෙන් ඕන කෙනෙක් ඉන්නවා නම් හදාගන්න දශම සංඛ්‍යාවකින් දශම සංඛ්‍යාවක් අඩු කරගන්න හරි ඉවරයි සර් හරි නේද හදාගන්න හරි හදාගන්න එපා සර්ගේ බෝඩ් එක පේන්නේ මයික් ඕෆ් කරන්න නැතුව තියන්න නම් මේ වගේ ප්‍රශ්නයක් ආවොත් අහන්න ඒකයි ඈ
අස්සන හදා ගන්න ඕනේ. හරි සර්. හරි සර්. හරි මුදේ. කිතුම්ම සර්. අන්තිම ගානට යන්න 11 ශ්‍රේණි ගානට ඒකෙත් තියෙන දශම ගාන මේක හැමෝම අහන්නේ නේද රයිට් මෙන්න 11 ශ්‍රේණි ගාන මෙන්න 11 ශ්‍රේණි ගාන හොඳට බලාගන්න පුතාලා 11 ශ්‍රේණි ගාන ඒකේ දශම සංඛ්‍යාවක් තියෙන්නේ ඍණ 8.11 ඒකට එක තුරන්න කියලා කියනවා ධන 8.11 බලමු හදාගන්නේ කොහොමද කියලා. ඔයාලා බලන්න ලකුණු දිහා. මේකේ ඍණ ලකුණක් මේකේ ධන ලකුණක් ලකුණු සමානයි. ලකුණු සමානයි නම් පුතාලා දන්නවා ලොකු එකෙන් පොඩි එක අඩු කරන්න ඕන. ලොකු එක මේක ගත්තත් කමක් නැහැ මේක ගත්තත් කමක් නැහැ. මේ තියෙන්නේ ඔව් 8.11කින් 8.11ක් අඩු කරන්න තියෙන්නේ. ඔයාලා දන්නවා බිංදුවයි බිංදුවයි 8න් 8ක් බිංදුවයි. බිංදුවයි බිංදුව. මේ බිංදුවයි දශම බිංදුවයි බිංදුවයි කියලා කියන්නේ බිංදුවම තමයි. ආයෙ අමුතු වෙලා ලියන්න ඕනේ නැහැ බිංදුව දශම බිංදුවයි බිංදුවයි කියලා නේද? අපි දන්නවා බිංදුවයි දශම කියන්නේ තමයි. එහෙනම් මුගේ මෙතන උත්තරේ ගත්තා බිංදුව. බිංදුවට ඔයාලා දන්නවා ධන ලකුණු දාන්නෙත් නැහැ. ඍණ ලකුණු දාන්නෙත් නැහැ. උත්තරේ නිකම්ම බිංදුව වෙනවා. ඔව් කියන්නේ සයකට 0.0 0.0 0 කියලා ලිව්වත් කමක් නැහැ නේද? නෑ ලිව්වට වැරද්දක් නැහැ. හැබැයි ඉතින් නේද? පඬිතුල කරන්න ඕනේ නැහැ නේද? ඊළඟ වැඩේ shape වෙලා අපි එනවා. එහෙම වැඩි වැඩ කරන්න යන්න ඕනේ 0 දාලා එන්න. තේරුණාද? 0.0 0.0 0 කියලා දැම්මම වැරද්දක් නැහැ. 0 දාලා එන්න. වැඩි වැඩ කරන්න යන්න එපා මුදේ. අපිට ඕනේ ලකුණු විතරයි. වෙන දේවල් නෑ. යන මුදේ. අය ඒ ගාන කියලා දෙන්නකෝ. මම කරේ 8.11කින් 8.11ක් අඩු කරලා මොකද වෙනස් ලකුණුනේ මේකේ ඍණ මේකේ ධන තියෙන වෙනස් ලකුණුනේ නිසා මේකෙන් මේක අඩු කරලා මේකෙන් මේක අඩු කරලා චමක් නැහැ 8.11කින් 8.11ක් අඩු කළා උත්තරේ 0.0 වෙන්නේ එහෙම ලියන්න ඕනේ නැහැ කියලා මම කියපු දාලට උත්තරේ 0 දාගත්තා නම් ප්‍රමාණවත් වෙන එහෙනම් උත්තරේ නම කීයද 0 ඔච්චර මේකට චාර්ජ් ඕනම පැත්තේ හදාගන්න සද්ද ගණන් හොඳට තේරුණා හරි හොඳට වැඩි කරන්න යන්න ඕනේ හරි සර් හරි ඊළඟ මාතෘකාවට අපි යනවා පුතේ පුතලා හැමෝම මාතෘකාවල් ලියාගන්න එක යාළුවෙක් අවසර අඩු කිරීමක් තිබුණොත් සදිස් සංඛ්‍යාව කොහොමද කරන්නේ කියලා. ඒතර සදිස් සංඛ්‍යා එකතු කරනවා වගේම සංඛ්‍යා රේඛාව භාවිතා කරන්නේ නැතුව ඕනම් සංඛ්‍යා රේඛාව භාවිතා කරලා අපිට සදිස් සංඛ්‍යා අඩු කිරීම කරන්නත් පුළුවන්. තේරුණාද? මාතෘකාවක් ලියාගමු. සදිස් සංඛ්‍යා අඩු කිරීම. එහෙම කෙටියෙන් ලියුවාම ඇති සදිස් සංඛ්‍යා අඩු කිරීම මාතෘකාවල් ලියලා පාඩම් පෑන එකේ ගිරියෙන්ද ලස්සන හදාගන්න. පන්තිය පටන් ගන්න මුලම දවසේ කිව්වා පාඩම් පෑන් ටිකක් හැමෝම කියලා නේ. ඔන්නෝකට තමයි උනා කියලා කිව්වේ මාතෘකාව ඇවිදලා ලස්සන හදාගන්න සදිස් සංඛ්‍යා අඩු කිරීම සදිස් සංඛ්‍යා අඩු කිරීම සදිස් සංඛ්‍යා අඩු කිරීම සදිස් සංඛ්‍යා අඩු කිරීම හරිද රයිට් එතකොට දැන් අපි අර සදිස් සංඛ්‍යා එකතු කරනකොට දරුවනේ අපි ඉස්සෙල්ලාම ගත්තේ සංඛ්‍යා රේඛාව භාවිතයෙන් තමයි සදිස් සංඛ්‍යා එකතු කරේ නේද? දැනුත් අපි එහෙම කරමු සංඛ්‍යා රේඛාව භාවිතා කරලා සදිස් සංඛ්‍යා අඩු කරන්නේ කොහොමද කියලා බලමු. ඊට පස්සේ අපි
සංඛ්‍යාරේඛාව නැතුව සදිස් සංඛ්‍යා අඩු කරන්න පුළුවන් ද කියලා බලමු. ඒකටත් මේ යගේ පුංචි රහස් ක්‍රමයක් තියෙනවා. ක්‍රමය දෙන්නම් ඔයාලට. ඔයාලට උත්තර එනවා ලස්සනට කිසි ගැටලුවක් නැහැ. පැහැදිලිද? right. ඉෂ්ඨ වාක්‍යය දාලා ලියාගමු ඉස්සෙල්ලා. ඉෂ්ඨ වාක්‍යය දාලා සදිස සංඛ්‍යාවකින් සදිස සංඛ්‍යාවකින් සදිස සංඛ්‍යාවකින් සදිස සංඛ්‍යාවකින් සදිස සංඛ්‍යාවකින් සදිස සංඛ්‍යාවක් සදිස සංඛ්‍යාවක් අඩු කිරීම සඳහා අඩු කිරීම සඳහා අය මොනේද කියන්නම් සදිස සංඛ්‍යාවකින් සදිස සංඛ්‍යාවක් අඩු කිරීම සඳහා අඩු කිරීම සඳහා සංඛ්‍යා රේඛාව පහත ආකාරයට සංඛ්‍යා රේඛාව පහත ආකාරයට යොදා ගනිමු සංඛ්‍යා රේඛාව පහත ආකාරයට යොදා ගනිමු සර් ඒක අන්සරයක් කියන්නකෝ අයි පාරක් කියන්නම් මට චුට්ටක් කියමුනේ නෝට් එක කියන්න පුතේ එවලේ ඒ කර්මට ආව පස්සේ හිතලා තමයි නෝට් එක දෙන්නේ. එහෙම නෝට් ලියාගෙන ගණන් වල එහෙම කියන සර් කෙනෙක් නෙවෙයි මම. මම එහෙම කරන්නේ නැහැ. උතනට කොයි පාඩමට ආවත් එවලේ හිතලා නෝට් එකක් දෙන්නේ. ඉතින් ඒ වාක්‍ය වල ලියා ගන්නකොට හැම එකනම එකම වාක්‍යයක් තියෙන්න ඕනේ වෙනස් වෙන්න බෑ නේද? ඒ නිසා තමයි මේ ඔය වලේ පන්ති කාටද කියන්නේ කියලා කියන්නේ. ඒක උඩ හරිනේ ගැටලුවක් නෑ නේ. right. ආ දැන් කියලා දෙන්නම් සදි සංඛ්‍යා අඩු කරන්ද සංඛ්‍යා රේඛාව කොහොමද භාවිතයට ගන්න. මේකත් ඔයාලා හොඳට දරුවනේ අවබෝධ කරගන්න. එතකොට සංඛ්‍යා රේඛාවේ ඇති දෙයක් නෑ. හරි සරල. තේරුණාද? right. මෙන්න. හොඳට බලගන්න. ගාන ගන්න උදාහරණයක්. මෙන්න උදාහරණයක් ගන්න හොඳට බලන්න. උදා එක කියලා ගන්න. ඒක උදාහරණ කීපයක් කතා කරනවා මේක හොඳට පුළුවන් වෙන්න ඕන නිසා. මම කලින් උදාහරණේ ගන්නම්. Sir. Thank you. ආ මේ කෙනෙක්ට මේ મેસેජ් එක දාලා දෙන හොඳයි උදේ. සදිස් සංඛ්‍යාවකින් සදිස් සංඛ්‍යාවක් අඩු කිරීම සඳහා සංඛ්‍යා රේඛාව පහත ආකාරයට යොදා ගනිමු. කවුද? අනුෂි නේද? ආ අනුෂි හොඳයි ඈ. right. අනුෂි නේද? Sir?
ඔබගේ මේ විදුලිය විසන්දි වෙලා තියෙන්නේ. ආ පේන්නේ නැහැ නේ ඔයාලට නේද කරුවලම කරුවල. පේන්නේ නැහැ නේ සර්. නෑ පුතේ. සර් පේන්නේ නැහැ කළුම කළු පාටට පේනවා. ඒක තමයි මේ දැන් කල්පනා කළේ අපිට වන්ති ඉස්සරහට කරන්න බැරි නේද? සර් තව විනාඩි 10යි දෙන්නේ. ඒ වුණාට මේ ප්‍රශ්නේ තියෙන්නේ මේ අපිට ඔය මේ 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 දාලා තියෙන ටයිම් ටේබල් එක නෙමෙයි විතර විසඳි කරන්නේ ඈ මේ ටයිම් ටේබල් එක අන්තර්ජාලයේ මෙහෙමම දාලා තියෙන වෙන වෙන ඔව් වෙන වෙන ටයිම් ටේබල් වලට තමයි විතර විසඳි කරන්නේ නැත්නම් මේ බලන්න මම ටයිම් ටේබල් එක බැලුවා ටයිම් ටේබල් එක බැලලා මේ මේ වෙලාවට විදුලිය විසඳි කරන වෙලාවක් නෙමෙයි ලංකාවේ මිනිස්සු අනිවාර්ය මොන වෙලාවද කියලා ටයිම් ටේබල් එකක් දාලා ABCD කියලා කාපුවට දාලා දිනවනේ संख्या संख्या සංඛ්‍යාරේඛාව අඳින්න කියලා තිබුණත් අඳින්න. උදා කලබල වෙනවා මේ බාහම. වැසුරෙන් හදන්න කියලා. සංඛ්‍යාරේඛාව අඳින්න සංඛ්‍යාරේඛාව භාවිතා කරන්න කියලා තිබුණොත් සංඛ්‍යාරේඛාව භාවිතා කරන්න ඕනේ. නැත්තම් ඕන්නේ නැහැ. දැන් උදා කලබල වෙන්න එපා මේ එන වාරි භාගේ මේව එන්නේ. මොනවද? එතන වාරි භාගේ මේ හතේ පන්තියේ තුනේ වාරි එන්නේ. මේක එන්නේ අපිට අවුරුද්දෙන් පහු වෙලා ඊට පස්සේ නේකේ ඈ. රයිට්. තාම අපි ඉන්නේ මේ හතේ පන්තියේ වල ඉස්කෝලේ හතේ පන්තියේ තුන්වෙනි වාරේ එන්නේ ඔය එන විභාගයේ මේවා ඉන්නේ නැහැ උනේ හරි ධන දෙක කලබල වෙන්න එපා ඒ ඔක්කොම සර් පිළිවෙල කතා කරන්න හොඳේ නැහැ මේ ප්‍රශ්න පත්‍ර ධන දෙක මේකෙන් අඩු කරන්න කියලා කියනවා ඔයාලට කීයද ධන තුනක් අඩු කරන්න කියලා කියනවා ධන තුනක් ඔන්න බලන්න ධන දෙකෙන් අඩු කරන්න කියලා කියනවා ධන තුනක් මගේ අර යාළුවෙක් ඇහුවා සර් සදිස් සංඛ්‍යා අඩු කරනකොට මොකද වෙන්නේ මහලුක වෙනසක් වෙන්නේ නෑ පුතේ. බෑ පුංචි වෙනසක් වෙනවා. අන්න ඒක ඔයාලා හොඳට අවබෝධ කරගන්න ඕන. පුංචි රහසක් තියෙන්නේ. මේ රහස තේරුම් කරගත්තට පස්සේ ඔයාලට ගැටලුවක් වෙන්නේ නෑ. දැන් සදිස් සංඛ්‍යා එකතු කිරීම ගැටලුවක් වුණ නෑනේ කාටවත්. හරියටම හැමෝම හැදුවේ. ඒ වගේ අපි මේකත් හදමු. හොඳට බලා ගන්න. හොඳේ රයි. මෙන්න. මම සංඛ්‍යා රේඛාව අඳින්නම්. මං ගන්නම් කොහාගේ ඍණ 3 විතර. ඍණ 3, ඍණ 2, ඍණ 1, බිංදුව 1 देख तूने खातर पहाड़ लगा रख मुद्रा बालागन उसे मिलने में थे मैं तो वाले गेट लूए एंड पुलवा मित्र मुद्रा बालागन इससे ना माप यानवा की ये डर दाना देख करते इससे लते हम मर के ले उन्ना दाना देख कर गिया दाना देख कर गिया सादी से सांतिया अधुकर ना कोटे खुदा का मात के दिया गांडे देंग मेक मित्र वागे दाना लगुना दिप्पा ना वो आकरण ने ईलाकड़ मित्र नहीं दला තුනක් මෙහෙට යන්න ඕනේ. දැන් වාගේ තියෙන්නේ ඍණ ලකුණනේ. හොඳට බලා ගන්න පුතේ. එහෙනම් අපි මෙන්න මේ ධන තුනට විරුද්ධ පැත්තට යන්නේ. මෙන්න මේ ධන තුනට විරුද්ධ පැත්තට යන්නේ. අපි කියන ප්‍රතිවිරුද්ධ පැත්තට යන්නේ. සදිස් සංඛ්‍යා අඩු කරන්න තියෙනකොට දෙවනි සංඛ්‍යාවේ ප්‍රතිවිරුද්ධ පැත්තට යන්න ඕනේ. ප්‍රතිවිරුද්ධ පැත්ත කියලා කියන්නේ ධන නම් ඍණ පැත්තට යන්න ඕනේ වාල. අන්නේ නම් ඍණ පැත්තට කීයක් යනවද? 3ක් යනවා. 1යි, 2යි, 3යි. අන්න මෙතෙන්ට ගියා. මෙතෙන්ට ගිහිල්ලා ඔහොම ඊතලේ මේ පැත්තට දැම්. අන්නේ නම් උත්තරේ නතර උනේ කීයේදීද? ඍණ 1ේදී. එහෙනම් උත්තරේ කීයේද ඍණ 1යි. තව වතාවක් කියලා දෙන්නම් ඔහොමම ඉන්න. ඉස්සෙල්ලාම ධන දෙක හොයාගත්තා. ඍණ නැතිෙන්නේ අඩු කිරීමක් නේ. එහෙනම් ධන පැත්තට නෙවෙයි යන්නේ ඍණ පැත්තට. කීයක් යනවද? 3ක් යන්න ඕනේ. 3ක් යනවා. 1යි 2යි 3යි. අන්න නතර වුණා කීයේද ඍණ 1ේ? අන්න උත්තරේ දැම්මා කීයේද? ඍණ 1යි කියලා. පුංචි රහස මොකද්ද දන්නවද? හැම විටම දෙවනි සංඛ්‍යා පරිණිතිය ගැටලුවක් නෑ. දෙවනි සංඛ්‍යාවේ වා ප්‍රතිවිරුද්ධ පැත්තට යන්න. ධන තිබ්බොත් ඍණ පැත්තට යන්න. ඍණ තිබ්බොත් ධන පැත්තට යන්න. එච්චර කතාව. ධන තිබ්බොත් ඍණ පැත්තට යනවා. ඍණ තිබ්බොත් ධන පැත්තට යනවා. ප්‍රතිවිරුද්ධ පැත්තට. මෙන්න මේ සංඛ්‍යාව තමයි අපි හොඳට ඇහැ ගහගෙන ඉන්න ඕනේ. එයාව තමයි අපිට වරද්දන්න
usaha keran. Mia agen luak nih, mia apa aduh inno. Ya aku hebat ya nih, mia tama gan marah dandu usaha keran. Irna ada, dan sanjari kami dalam sendat, kadal. Khat lagi itu tenan ayah. Sir, excuse me, sir, utna dan ilakang. Sangkia tunak tibbot hema dana sangkia tu rima eva tunak tibbot hema et eke ne devani sangkia wada me sangkia re puta kiyanne sangkia re ka bhavithayen hadanne de ow sir ne sangkia tunak denne ne puti sangkia re ka bhavithayen hadara kota sanko ya api kalin abhyas ekak kattave ne sangkia tunak dunu sangkia re ka bhavithayen hadara ve puta සංඛ්‍යා තුනක් දෙන්න පුළුවන් මේ සංඛ්‍යා රේඛා නැතුව හදරපොඩ නැතුව හදරපොඩ ඔය ක්‍රමයෙන්ම තමයි ගන්න ඕනේ කලින් කියා දුන්න විදිහම තේරුණාද සංඛ්‍යා රේඛාව භාවිතා කරලා හදරනවා නම් අනිවාර්යෙන් පුතාගේ ඉලක්කම් දෙකයි තියෙන්නේ ඉලක්කම් තුනකට යන්න බැහැ සංඛ්‍යා තුන සංඛ්‍යා රේඛාවෙන් හදන්න බැහැ සංඛ්‍යා දෙකක් තමයි හැමිනුත් සංඛ්‍යා රේඛාවෙන් හදන්න පුළුවන් තේරුණාද හදාගන්න උදාහරණයක් thank you hi sir ලස්සන හදාගෙන යන්න ඕනේ තව ගණන් කීපයක් කියලා දෙන්නම් එකේ ඈ හදාගන්න බෝඩ් එකේ තියෙන ගාන ලස්සන හොඳයි වැඩේ කියලා නම් හොඳයි පුතේ හොඳයි හොඳට වැඩ කරන්න හොඳට මහන්සි වෙන්න Right, make him more hard labor there. Nasty. I have some money. Had I done that? The body could be in any. What do you pay on it? Sir, lamai kata kerabu, lamai mana betul? Sir, hasrangga di mai kono lah hindam pain ni nih. Mai off kerjaan deh. Hai. Tahu gak anak kerja anda deh? Tahu tu dahar ni kerja anda deh? Oni nesa cuttak ki. Ah, hari putih hari ya. Hadagan. Right. Then yang dibilang kan? Ha, sir. Hai. Mampu tak lagi anna gila kan? Tawa tu dahar nih kata apa mereka adalah pasangan kerang dan ini balik tu dahar nih dek. Mana dek? Kita lagi dewi kan? Nih mai dia ni tu dahar nih dek. Dana deka, ekade, ekeng adukaran ni cila kienamar, ni nak tunak.
dana deking adu karanna kiyala kiyenawa rina tuna hondara bala ganna puta sankhya rekawak enda mama gannan walage je board ekata screen ekak aim karanna ko alright bala ganna Right. Palagan hodata mam ilakkan danna meke rina thula vithara gannan ko rina 3 rina 2 rina 1 binduwa 1 2 3 4 5 6 thawonan ida thiyena nan da ganna kamak naha hondera hari onna ithale dala hada ganna issella mol waagine yanne kiyala dana 2 ekka danna ko ඔව් අචරක කොහින්ද කොහොදද අපි ගාන හදලා කොහොමද ඉස්සෙල්ලා රයිට් දැන් කීයද ධන දෙකට ගියා මෙන්න ධන දෙක මේන් තියෙන ධන දෙක අඩු කිරීමක් නේ තියෙන්නේ එතකොට මෙන්න මේකේ ලකුණ ප්‍රතිවිරුද්ධ වෙනස් කරන්න ඕනේ එහෙනම් ඍණ 3 වෙනුවට අපි යන්න ඕනේ කීයටද ධන 3 වෙනුවට දැන් ධන 3 හොයාගන්න ඒ කියන්නේ 3ක් මේ පැත්තට යන්න ඕනේ එතකොට ධන පැත්තට 3ක් යන්න ඕනේ 1යි 2යි 3යි අන්න මෙතෙන්ට ආවා ඊතලේ දැම්මා මේ පැත්තට එහෙනම් නතර උනේ කීයේදීද ධන 5ේදී අන්න එහෙනම් පුතේ මෙතෙන්ට උත්තරේ දාගන්නවා කීයේද ධන 5 ඔන්න හදාගන්න අපි තවදාවක් කියලා දෙන්න හොඳ බලන්න ධන 2 හොයාගත්තා අඩු කිරීමක් මෙ තියෙන්නේ ලකුණ ප්‍රතිවිරුද්ධ වෙන්න ඕනේ දෙවෙනි සංඛ්‍යාවේ එහෙනම් ඍණ 3 වෙනුවට යන්නේ ධන පැත්තට 3 dana petter kiyanne tamange dakunu ada petta ehenam 3 giya 1 2 3 e nathara une kiyida 5 edi annu uttare damma kiyeda dana 5 den hari ne gadulwak ne ne onna puthe sadis sankhya adu karaganna vidiye rahasa mokada rahasa sankhya theruna rahasa mokadda rahasa thamai adu karaganna kota devini sankhyave lakuna prativiruddha pettere yanno devini sankhyave lakuna ප්‍රතිවිරුද්ධ පැත්තට යන්න ඕන ඕක තමයි රහස යාළුවන්ට කියන්නේ එහෙම සර් කියලා දුන්නයි කියලා වටිනවා මුදේ යාළුවෙකුට කිව්වයි කියලා ඔයාලා නිකන් තියන් ඉන්න එපා ඒක නේද මේක මම විතරක් දන්නා ඔයා යාළුවෙකුට ඕක කියන්නේ ඔයා හොඳට අවබෝධ කරගන්න තියෙන නැතුව ආරෝ කියන්න බෑ පුතේ ඒ නිසා යාළුවෙකුට කිව්වයි කියලා ඔයාට පාඩුවක් කියමු වෙන්නේ එහෙමද ඔයාට තවත් පුළුවන් වෙනවා ඔයා යාළුව 10 දෙනෙකුට ඔය කතාව කිව්වොත් ඔයාට තව හොඳට පුළුවන් වෙනවා සහංගත වෙන්න එපා කියන ගන්න දේවා කියන්න යාළුවන් නැහැ ඒත් ඔයා 10 දෙනෙකුට කිව්වොත් එහෙම ඒ 10 දිනකට වඩා වාට හොඳට පුළුවන්. සා අපි ඉගෙන ගන්න එක එහෙම කරා. ගොඩක් වටිනවා. තේරුණාද? එතකොට කාට හරි පැහැදිලි කරලා දෙන්නම් ආරෝ. ඔයාට හොඳට පුළුවන් වෙලා තියෙන්නේ. ඔයා බලන මේ වචන මොනවද කියලා ගලපන්න. සා අපි අන්න ඒ වගේ ගියොත් තමයි හොඳට අකුරු කරගෙන යන්න පුළුවන්. මහන්සි වෙන්න. ගණන් අමාරු නෑ. ගණන් අමාරු කියන්නේ බොරු. ඒ වල හදාගත්ත දෙයක්. අනේ ගණන් අමාරු නෑ. අනිත් දිශා වලට අපි රස එක හරි. ගණන් දි වෙනස් වෙන්නේ නෑ. අනිත් දිශා වලට අපි රස ගන්න. ඒක මම පිළිගන්නවා. හැබැයි ගණන් අමාරු නෑ සිංහල වල බලන්නකෝ සිංහල ඔයාලගේ අකුරු ලස්සන වෙන්න ඕනේ බෝල වෙන්න ඕනේ රවුම් වෙන්න ඕනේ මූර්ධ ජනා යන්නේ තෙන්ඩම ලියන්න ඕනේ දන්ත ජනා යන්නේ තෙන්ඩම ලියන්න ඕනේ නැවතී වැඩි ගණන් ලේසියි සර් ඔව් නැවතී මේ තිත තියන්න ඕනේ ඔච්චර වැඩද ඈ ගණන් වල මොනවද තියෙන්නේ දැන් නැවතී මේ තිත තිබෙන තමන් මං හරි දාන්නේ නැද්ද ඈ ඇතුලේ තිනේ මේක මායම තියෙන්න ඕනේ ඒවා තියෙනවද ඈ මූර්ධ ජනා යන්න වෙනකොට දන්ත ජනා යන්න පොසර වැරද්ද දානවද ඒ මේ අපි පහ ඉලක්ක කොහොම ලියනකොට ළමේ පහ ඉලක්ක චුටක් කොහොම ලියනවා එතකොට මේ මේ වගේ තිබුණොත් වැරදි දානවද මම එහෙම ලියන්න කියනවා නේ මේ කියන්නේ එහෙම ලියුවොත් වැරදි දානවද නේ ඈ ඊපස්සේ දැන් 6 කොහොම ලියන්න ඕන එක 6 ළමේ චුටක් කොහොම ලියනවා ඒ චුටක් ඇද වෙලා යාදී ලිය වෙනවා ඉතින් මම වැරදි දානවද ඒ ගාන හරිනම් පුතේ ලකුණු දෙනවනේ ඒ ඉතින් බොරුනේ ගණන් අමාරුයි කියලා කියන්නේ නිසා අපි මේ වැඩේ මුදුර ඔළුවට ගන්න ඕනේ මේක ගණන් ඇඟට ආව පස්සේ ආයි අමතක වෙන්නේ ආසාවෙන් හොය හොය ගණන් හදන්නේ. ඉස්සුවට ලවන්නේ. ගණන් හොය හොය හදන්නේ. අපි අන්නේ වගේ වෙන්න ඕනේ. ඒතෝ නිකන් පොත පැත්තක තියලා අනේ මේක මහ කරදරයක් නේ. අද ගණන් පන්තියේ මට එපා වෙලා තියෙන්නේ. මම හදන්නේ. ඒ අම්මා කියනකොට පන්තියේ ඉන්නවා. එහෙම වුණොත් මේ වෙඩි නේ. ඒ සරෝ කියන මාසය අදිකක් පොත ආසාවෙන් සබ්ජෙක්ට් එක වැටි කරන්න බැරි විදිහට බලන්න. පුළුවන් ඕනේ කෙනෙකුට. තියෙන හොඳ මාසෙලා උමනාවෙන් වැටි කරා. එහෙමද මේක හදාගන්න පුතේ ඊළඟ දවස් අභ්‍යාස මාලාවට ගිහලා ගණන් හදාගන්න මොකද යන්නේ හරි මේක හදාගන්න පස්සේ හරිද
පුතා මං හිතන්නේ ඔයාලට කී ආලුවෙත් දානවා නිත්මිකා වෙන්න ඇති නේද? ඔව් නිත්මිකා දානවා සර් මැසේජ් එකක් සර් 7න් 5 භාගයේ දශම දශම එකක් කරලා පෙන්වන්න කෝ වෙන්න ඇති නේද? ඔව් 7න් 5යි දශම සංඛ්‍යාව කරන්න කියලා කියන්නේ. ආ කරන්න කියලා දෙන්න. ඔය ප්‍රශ්නයක් අහන්න. සර් දන්නවද ඔයාලටත් ඒක අහන්න? ඔකේ Meko ada dasam karanna puluwan menna meka 1.2 kiyada 1.2 ne 1.2 ne me 1.2 ne puta 5 liyala 7en meka beda gine yanna ona ona ho dasam karanna lesi vidihak me kiyala den etakota 7 5ta 7 ewa ne ne binduwai 7 warak binduwa binduwai 5k ithuru menna wedenna owa dasamida tiyaga මෙතෙන්ට බිංදුවක් දාගන්න දශමිත තියලා බිංදුව වොන් තරම් ගේන්න පුළුවන් 50ට 7ේවා 7යි 7 වරක් 7 49යි කීයක් ඉතුරුද එකක් ඉතුරු හරිද එතකොට එකක් ඉතුරු වුණානේ එකක් ඉතුරු වුණානේ ඕනනම් ඔයාට 0.7 කියලා ලියන්න පුළුවන් නැත්නම් පුතාට ආයෙ මෙතෙන්ට බිංදුවක් දාලා 10ට 7ේවා 1යි කියලා ඕනනම් 0.7 1 කියලා ලියන්න පුළුවන් සාමාන්‍යයෙන් අපි මෙන්න මේ වගේ දශම ස්ථාන දෙකක් විතර හොයනවා පුතේ දශම ස්ථාන දෙකක් විතර හොයනවා හැබැයි මේ මෙහෙම නැතුවාට මෙන්න මේ වගේ එකක් දුන්නොත් දැන් මේක උත්තරේ 0.7 හරිද සර් පන්ති ඉවර වෙනකම්ද තා පොඩ්ඩක් මේ දැන් පන්ති ඉවර වෙලා තියෙන්නේ මේ උදාහපු මේ ප්‍රශ්නෙට උත්තර දෙන්නේ 8:00 ඉවරයි ඈ දැන් මෙන්න මේ වගේ එකක් 5න් 2 වගේ එකක් කියන දශම කරනවා නම් 5 ඔයාට 10 වෙන 10 කරගන්න හරය 10 ගුණාකාරයක් කරගන්න. එතකොට 5 2කින් ගුණ කරගන්නවා මේකත් 2කින් ගුණ කරනවා. එතකොට 5 වාරියක් 2 10 වෙනවා 2 වාරියක් 2 4 වෙනවා. දැන් 10න් 4 සම කරන්න ඕවලා දන්නවා 10න් 4 කියලා කියන්නේ 10ට බිංදු එකක් තියෙන හින්දා 0.4යි කියලා අපි කියනවා. මේක 100න් 4 වගේ හැම වුණා නම් එතකොට වා ගන්න ඕනේ 0.04. මේ පැත්තේ දශම ස්ථාන දෙකක් තියෙනවා. මේක 1000 වුණා නම් වා ගන්න ඕනේ 0.004 ඔන්න ඔයගේ ඔයාලට ඕනෙ දශම සංඛ්‍යා හදන්න පුළුවන් ඒ ආලුවාට පැහැදිලිද පැහැදිලි සර් හරි පුතේ ඔයාලට ඕනෙ ගැටලුවක් ඒ වගේ තිනේවා ගණිතයේ පන්තියේ ඕන දෙයක් සාකච්ඡා කරන්න පන්ති වල විනාඩි 5ක් විතර ගන්න අපිට ඒ ගැටලුව ටික සාකච්ඡා කරන්න පුළුවන් එහෙනම් සදිස් සංඛ්‍යා අඩු කරන්න සංඛ්‍යා රේඛා භාවිත කරන්න කොහොමද අභ්‍යාසයක් අපිට ඉස්සරහදී හම් වෙනවා ඒ අභ්‍යාසය කතා කරමු හෙට ඔව් අනිද්දා පේපර් එක දාලා තියන්නම් පේපර් එක හැමෝම කරන්න පේපර් එක හැමෝම කරන්න ඒ පේපර් එක හොඳට කරලා ලෑස්ති වෙලා ඉන්න ඒක මම පන්තිය ඩිස්කස් කරනවා අපිට බලමු ඒකමාරින් ඔක්කොම ටික ඩිස්කස් කරන්න පුළුවන් මේක පුංචි වෙලාවක් මිදෙන පේපර් එක මුතලා කරලා තියන්න තේරුණාද එහෙනම් පන්තිය ටික අවසන් කරනවා ආයුබෝවන් සර් ආයුබෝවන් සර් ආයුබෝවන් සර් ආයුබෝවන් සර් ආයුබෝවන් සර් තෑන්ක්යු සර් තෑන්ක්යු සර් I want sir. Hi Bute. I want. Hi Bute. I want.
Thank you.